අයිබෝන් සුබ උදෑසනක්. හතයි කාලෙන් අදත් අපි ආවා. මං ඊයේ වැඩසටහනේදී මතක් කරා අපි මේ දවස්වල පොඩ්ඩක් වැඩිපුර කතා කරනවා කියලා ක්‍රීඩාව පිළිබඳව. මොකද අපි මේ දවස්වල ක්‍රීඩාව ගැන වැඩිපුර කතා බහ කළ යුතු කාල සීමාවක් ඇවිල්ලා තියෙනවා කියලායි අපේ විශ්වාසය තියෙන්නේ. ඊයේ දවසේදී අමාත්‍ය රංජිත් සියබලපිටිය මහතා සමග ජාත්‍යන්තර තරගාවලියක් පිළිබඳව කතා කළා. සියත පූර්ණ මාධ්‍ය අනුග්‍රහකත්වය ලබා දෙන ආසියානු ශූරතා වොලිබෝල් තරගාවලිය පිළිබඳවයි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේ. අපි ඒ සාකච්ඡාව සිදු කරයින් පසුව අද දවසේදී තම වැදගත් තවත් සාකච්ඡාවකට අවතීර්ණ වෙන්නට මේ සූදානම් වෙන්නේ. අපි ඒ ජාත්‍යන්තර කුසලානයක් බලාපොරොත්තුවෙන් සූදානම් වන තරගාවලියක් පිළිබඳව කතා කළේ. අපිට අද දවසේදී කතා කරන්නට පුළුවන් ජාත්‍යන්තරයේම ජයගත් තරගාවලියක් පිළිබඳව. ඔබ දන්නවද ලෝක කැරම් ශූරතාවය අපි දිනාගත්ත කියන කාරණය? සමහර විට මේ ප්‍රශ්නේ ඇහුවහම කීප දෙනෙක් උත්තර දෙයි. එහෙම තරගාවලියක් තිබ්බද කියලා සමහරු අහයි. සමහරු කියයි ඔව් එහෙම ශූරතාවයක් දිනාගත්තා කියලා. ඇත්තටම ඔව් අපි ලෝක කැරම් ශූරතාවේ දිනාගත්තා. මේ කුසලානේ දිනාගත්තා. පිරිමි කණ්ඩායම ලෝක ශූරතාවේ දිනාගනිද්දී කාන්තා කණ්ඩායම එහි අනුශූරතාවේ දිනාගන්නවා. හැබැයි අවාසනාවකට කාරණය මේක රටේ කීයෙන් කීදෙනයිද දන්නේ? බලධාරීන්ගෙන් කීයෙන් කීදෙනයිද මේ ජයග්‍රහණය පිළිබඳව කතා කළේ? ඔවුන්ට සුබ පැතුවේ. කනගාටුදායක තත්ත්වයක්. අපි ජාත්‍යන්තරයේ ජයගත්ත අපේ ක්‍රීඩකයින්ට මෙහෙම සැලකුවොත් අපේ හෙට ක්‍රීඩාවට මොකද වෙන්නේ? මම මේවා කියනවට වඩා හොඳයි අද හතයි කාලෙන් ඔවුන්ගෙන්ම මේ පිළිබඳව ඇහුවොත්. ලෝක ශූර කැරම් කණ්ඩායම අද සියත මැදිරියට ආවා. අපි ඔවුන් සමග සාකච්ඡා කරන්නට සූදානම්. දීර්ඝ සාකච්ඡාවකට මුළු පුරන්නට තමයි සූදානම් වෙන්නේ. එහෙමනම් ඉතාම ඉක්මනින් මම පිළිගන්නවා අද වැඩසටහනට ජාත්‍යන්තර කැරම් සංගමේ උපසභාපතිතුමා, ඒ වගේම ශ්‍රී ලංකා කැරම් සංගමේ සභාපති පරාක්‍රම බස්නායක මහතා. සුබෝදසන කුමතුමාට ආයුබෝවන්. ආයුබෝවන්. මම ඊළඟට ඔබව හඳුන්වා දෙන්නට සූදානම් නිශාන්ත ප්‍රනාන්දු කියලා කියන්නේ ලෝක ශූරේ. 2012 වසරේදී ලෝක ශූරතාවයේ දිනාගත් ක්‍රීඩකයා, ඒ වගේම ශ්‍රී ලංකාවේ දෙවැන්න ඔහු. නිශාන්ත ඔබවත් පිළිගන්නවා. ආයුබෝවන්. මම ඊළඟට මම හඳුන්වා දෙන්නට සූදානම් යශිකා රාහුබද්ද, ශ්‍රී ලංකා කැරම් කණ්ඩායමේ කාන්තා කැරම් කණ්ඩායමේ නායිකාව. ඔබවත් ආදරෙන් පිළිගන්නවා යශිකා. ආයුබෝවන් සුබදාසනක්. හොඳයි අපි අද දවසේ සාකච්ඡාවට අවතීර්ණ වෙමු. මේ අද දවසේ මා සමග ඉන්නේ ලෝක ශූරතාවයේ දිනාගත් කණ්ඩායම. මේ කණ්ඩායමට නායකත්වය ලබා දුන්නු ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙපළ සහ ඒ වගේම මේ නායකත්වයේ තුලින් තමන්ගේ කැපවීම තුලින් මේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ලබා දුන්නු කැරම් සංගමේ සභාපතිතුමා. මුලින්ම මා සභාපතිතුමා දෙසට යොමු වෙන්නට සූදානම්. දිනාගත් ලෝක කුසලානය ගැන අපි මුලින්ම රට දැනුවත් කරමු. මොකද සභාපතිතුමා මේ පිළිබඳව රට දැනුවත් වෙලා මදි කියලා අපි විශ්වාස කරන්නේ. ඔව්, පහුගියදා දකුණු කොරියාවේ චෙන්චොන් නගරයේදී පැවැත්ුණා 5 වෙනි ලෝක කුසලාන තරගාවලිය. මේ කැරම් ලෝක කුසලාන තරගාවලිය මීට කලින් ජයග්‍රහණය කළා තිබුණේ ඉන්දියාව. 4 වතාවක්ම ඉන්දියාව ජයග්‍රහණය කරලා ශ්‍රී ලංකාවේ අපේ ක්‍රීඩකයන්ට හැකියාව ලැබුණා මේ වර ඉන්දියාව පරාජයට පත් කරමින් මේ කුසලානේ දිනාගන්න. ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ලෝක කුසලානේ දිනාගත්තා. ඒ වගේම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අනුශූරතාවේ දිනාගත්තා. මම හිතනවා මෙතෙක් අපි ලෝක කුසලාන කැරම් තරගාවලි ඇරම් බැලුවොත් මෙවර තමයි අපි විශේෂතම ජයග්‍රහණය ලබා ගත්තේ. මීට පෙර අපි ප්‍රංශයේදී 2008 ලෝක ශූරතා තරගාවලියක් දිනාගෙන තියෙනවා. ඒ වගේම 2016 එංගලන්තයේදී නැවත වතාවක් ලෝක ශූරතා තරගාවලියක් ජයග්‍රහණය කරා. නමුත් ලෝක කුසලානයක් මේ ජයග්‍රහණය කරේ ලංකාවේ ඉතිහාසයට එකතු කරමින් අර්ජුන රණතුංග ලාහෝරේදී අවසාන වතාවට ශ්‍රී ලංකාවට විලිස් ලෝක කුසලානය ගෙනාවා. අවුරුදු 22කට කලින් මේ කැරම් කුසලානේ තමයි ඊට පස්සේ ලංකාවට හිමි වෙන්නේ. මේකේ වැදගත්කම තියෙන්නේ අන්න එතන. අපි දන්නවා අපේ ක්‍රීඩා ඉතිහාසයේම ආරම්භ බැලුවොත් ඊට කලින් බිලියඩ් ලෝක ශූරතාවයක් දිනලා තියෙනවා 1973 MJM ලාෆීර් අවුරුදු 45කට කලින්. එතකොට ලෝක කුසලාන ජයග්‍රහණය කිරීම සුළුපටු දෙයක් නෙවෙයි. ඒ ජයග්‍රහණය මෙවර අපේ මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලංකාවට ආරම්භ දුන්නා. අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලබාගත් ජයග්‍රහණය, ඒ කුසලාන ඔබට ඉදිරියේ දැක ගන්නට පුළුවන්. අපි ඒ පිළිබඳ තොරතුරු එකින් එක කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. මා සූදානම් වෙනවා දැන් කතා කරන්නට මේ ජයග්‍රහණය පිළිබඳව නිශාන්ත ප්‍රනාන්දු කියලා කියන්නේ ඇත්තටම මේ අපිට 2012 හිටපු අපේ ලෝක ශූරයා, ඒ වගේම ශ්‍රී ලංකාවේ දෙවැන්න ඔහු. නිශාන්ත,
මේ ජයග්‍රහණය පිළිබඳව ඔබ ඇතුළු කණ්ඩායම තමයි ජයග්‍රහණය ලබාගන්නේ මෙවර ලෝක කුසලානේ අපිට ලබා දෙන්නේ. මේ ජයග්‍රහණය පිළිබඳව අපි මුලින්ම කියමු. තරගාලියට රටවල් 20ක් පමණ සහභාගී වුණා. අපේ කණ්ඩායම් හතරකට තමයි මේක බෙදලා තිබ්බේ. අපේ කණ්ඩායමේ රටවල් පහක් හිටියා. අපිත් ජපානයත් ඉතාලියත් ස්විට්සර්ලන්තයත් චෙක් රිපබ්ලික් රටවල් පහ තමයි අපේ කණ්ඩායම හිටියේ. අපි අද දවසේ පුරතරගයේදී ඉතාලිය පරදවලා තමයි ෆ්‍රන්සේ පරදවලා තමයි අපි ෆයිනල්ස් වලට ගියේ. ෆයිනල් එකේදී ඉන්දියාව තරඟ දෙකට එකට අවශ්‍ය තමයි ජයග්‍රහණය ලැබුවේ. ඉන්දියාව කියලා කියන්නේ ඉතාම ප්‍රබල කණ්ඩායමක්, අතිශය ප්‍රබල කණ්ඩායමක්. කෝටි ගණනක් ජනතාවගෙන් මේ ක්‍රීඩාවට විශාල වශයෙන් ඉන්දියාව පෙළඹිලා ඉන්නවා. හැබැයි ඒ කෝටි ගණනව පරාජයට පත් කරමින් තමයි මේ ජයග්‍රහණය අපේ මේ පුංචි ක්‍රීඩකයෝ පිරිස ලබා ගන්නෙ. යශික ඇතුළු කණ්ඩායමත් මෙවර ලෝක කුසලානිදී මහා පෙරලිකාර කණ්ඩායමක් බවට පත් වෙන්නේ අපිට ලෝක අනුශූරතාවය ඔවුන් ලබා දෙන නිසා. යශික, ඔබේ අත්දැකීම අපි කියමු. ඔව්, ඇත්තටම අපි මාසෙක හමාරක් පමණ මෙහි හොඳට පුහුණු වෙලා තමයි තරගය සඳහා සහභාගී වුණේ. ලොකු බලාපොරොත්තුවකින් ගියේ මේ ගමන ශූරතාවය ලබා ගන්නවා කියලා. ලොකු තරගයක් දුන්න අවසාන තරගයේදී ඉන්දියාවත් සමග ඔවුන් ඇත්තටම ඉතාම දක්ෂයි. ඔවුන්ගේ එක ක්‍රීඩිකාවක් කාජල් කියන ක්‍රීඩිකාව සොයිස් ලීග් කියලා තරගාවලියක් තියෙනවා. එහිදී ලෝක යාලේ ඉන්දියාවෙත් ලෝක ශූරයන් දෙදෙනෙක් පරද්දලා මේ ස්විස් ලීග් තරගාවලියේ ප්‍රථම ස්ථානය ලබා ගත්තා. එතරම් දක්ෂ ක්‍රීඩිකාවන් තමයි ඔවුන්ගේ කණ්ඩායමෙ ඉන්නේ. ඒත් අපි ලොකු තරගයක් දුන්නා. අවසානයේදී අපිට අනුශූරතාව තමයි ලබා ගන්න පුළුවන් වුණේ. ලොකු බලාපොරොත්තුවක් තියෙන අනිවාර්යෙන් අපි ඉදිරියේදී ශූරතාව ගන්නවා කියලා. ශූරතාවේ ගන්නට ඔවුන් ලොකු උත්සාහයක් ගත්තා. අපි ඒ පිළිබඳව හොඳින්ම දන්නවා. නමුත් පුංචි අවාසනාවක් ඔතන හරි තිබුණු නිසා අනුශූරතාවේ ලැබුණේ. නමුත් අපිට ඒක මහා ලොකු වාසනාවක්, අපිට ඒක මහා ලොකු කුසලානයක් ඒ අනුශූරතාවේ වුණත්. හැබැයි ඔවුන් මේ ආපු ගමන සුන්දර නැහැ. අපි දැන් පටන් ගන්නවා මේ ලබාගත් සුන්දර ජයග්‍රහණය මේ අසුන්දර කතාව. මම කැමති සභාපතිතුමා ඔබතුමා වෙත යොමු වෙන්න. ලෝක කුසලානයක් දක්වා මේ ආපු ගමන ගැන මම කැමති දැනගන්න. ඔව්, ඇත්තටම එක හරිම කටුක ගමනක් අපි ආරම්භ කරේ. පහුගිය වසරේ දෙසැම්බර් මාසේ තමයි මම කැරම් සම්මේලනයේ සභාපති ධූරේ පටන් බාරගත්තේ. ඒ බාර ගන්නකොට මාස 9ක කාලයක් තුළ කිසිම තරගාවලියක් ලංකාවේ පැවැත්විලා තිබුණේ නැහැ. ඒකට මූලික හේතු වෙලා තියෙන්නේ හරි සංවිධාන පද්ධතියක් තිබිලා නැහැ, ස්ථිර ස්ථානයක් නැහැ, ක්‍රීඩිකයන්ට අවශ්‍ය පහසුකම් නැහැ. ක්‍රීඩිකයන් ඉතාමත්ම අසරණ තත්ත්වයක හිටපු අවස්ථාවක තමා සම්මේලනේ බාරගන්න සිද්ධ වුණේ පහුගිය දෙසැම්බර් මාසේ. එතෙන් සිට මේ ලෝක කුසලානේ දක්වා අපි සියලුම තරඟ පැවැත්තුවා. ඒ තරඟ පැවැත්වී අපේ පත්විච්චි ඒ නව නිලධාරි මණ්ඩලයේ සහයෝගය නිසා ඔවුන් ඉතාමත් හොඳින් සහයෝගය දැක්වුවා. ඒ මගින් පුළුවන්කම ලැබුණා මේ ක්‍රීඩිකයන් යම්කිසි මට්ටමකට ගේන්න. අපිට අන්තිමට ලංකාවෙන් පිටත් වෙලා යනකොට තිබුණා ලොකු විශ්වාසයක් මේ ලෝක කුසලානේ අනිවාර්යයෙන්ම දිනනවා කියලා. ඒ මට්ටමට මේ ක්‍රීඩිකයන් ආවා. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ මේ ක්‍රීඩිකයන් ආවේ මේ මල් පලස් යටතේ නෙවෙයි, ඇත්තටම ඉතාමත්ම කටුක කම්කටුක කරදර කම්කටොළු මැදින්. ඒ ආපු ගමන වචනින් විස්තර කරන්න බැරි තරම් අපහසුයි. මේ මොවුන් උදේ 8ට පුහුණුවීම් වලට එනවා. රාත්‍රී 6-7 වෙනකන් පුහුණුවීම් කළා. ඊළඟ දවසේ උදේත් ඒ විදිහටම එනවා. ඉතින් ඒ ඇවිල්ලා මේ අඩු පහසුකම් යටතේ මේ පුහුණුවීම් ලැබලා තමයි මේ ජයග්‍රහණය ලංකාවට ආරම්භ වුණේ. මේක සුවිශේෂී ජයග්‍රහණයක්. ඔබ සභාපතිවරයා විදිහට මේ ශ්‍රී ලංකා කැරම් සංගමයට ආවට පස්සේ ලබාගෙන තියෙන ජයග්‍රහණ, ලබාගත් ජයග්‍රහණ සහ මෙහි ඉදිරිය පිළිබඳව පැහැදිලිවම අපිට බොහෝ තොරතුරු තිබෙනවා. ඒ ඔබේ ශක්තිය මේ තුළ බොහෝ ගැබ් වෙලා තියෙනවා කියන කාරණේත් අපි හොඳින්ම දන්නවා. නිශාන්ත, මම කැමති ලෝක කුසලානේ දිනාගන්න තැනට මේ ආපු ගමන පිළිබඳව ඔබේ හඬින්ම දැනගන්න. පෙසගෝ වගේ අපි මාසික පමණ කැරම් පුහුණුවීම් කටයුතු කරා. කැරම් සම්මේලනයේ උදේ 8 මාරේ ඉඳන් 5 වෙනකන් විතර අපි හැම සමානම ප්‍රැක්ටිස් කරා. මම හිතන්නේ ගොඩක් ක්‍රීඩකයෝ කොමගේ ගොඩක් මහන්සිලා තමයි මම හිතන්නේ මේ ජයග්‍රහණයේ මූලික හේතු වෙන්නේ. අපිට කැරම් පුහුණුකරුවෙක් සිටියේ නැහැ. ඒනට අපි ගොඩක් කරා. මමත් චම්මගේ කණ්ඩායමේ නායකයා වශයෙන් ගත්ත චමිල් කුරේ ඔය පොඩි විදේශගත වෙලා තියෙන මේ අවස්ථාවේ මමත් උත් මම හිතන්නේ කණ්ඩායමේ ජේෂ්ඨම ක්‍රීඩකයන් දෙදෙනා අපි දෙදෙනා අනිත් ක්‍රීඩකයන්ට හොඳ සහයෝගයක් ලබා දීලා උන්ගේ අඩුපාඩුකම් කියා දීලා අපි තරගාලයට යන්න කලින් අපි ක්‍රීඩාමත්තුම හම්බෙලා කිව්වා අපි මේ ලෝක කුසලානේ අපේ රටට ගේනවා කියලා. එතරට විශ්වාසයක් තිබ්බා. ඇත්තටම يعني මම ගොඩක් මෙසේජ් ගත්ත මගේ චමිල්ගෙත් ලොකු බලාපොරොත්තුවක් තිබ්බා. චමිල්ගේ මම හිතන ගොඩක් කරලා අන්තිම තරගාවලිය වෙන්නත් පුළුවන් මේක. ඒක නිසා මගේ බලාපොරොත්තුව තිබ්බා චමිල්ට ඒක ලබා දෙන්න කියලා. මගේ තරගයත් චමිල්ගේ තරගයත් ජයග්‍රහණය කරලා ලංකාවේ ලෝක කුසලානේ ලබා දුන්නා. හොඳයි. යසිකා,
ඔබත් ඉතාම දුෂ්කර ගමනක් ඇවිල්ලා තමයි අවසානයේදී රත්නපුරේ ඉඳලා ඇවිල්ලා මේ කොළඹට ඇවිල්ලා ඊට පස්සේ මේ තරගාවලියක් සඳහා සූදානම් වෙලා කැරම් ක්‍රීඩාව බොහොම හොඳින් ප්‍රගුණ කරගනිමින් ලෝක අනුශූරතාවය දක්වා අපි වරගෙන යන්නේ. ඔබේ අත්දැකීම් මම කැමැති දැනගන්න. ඇත්තටම ආපු ගමන ලේසි නෑ, ගොඩක් අමාරුයි. මං කැරම් මම රත්නපුරේ, අනිත් ඔක්කොම කොළඹ. එතකොට මං කැරම් පටන් ගත්තේ මගේ ඉස්කෝලේ රත්නපුර සමන බාලිකා විද්‍යාලය. මම පාසල නවදීම ජාතික කණ්ඩායමට එනවා. ඒත් මගේ තාත්තා නැති වෙනවා 2009 දී. ඊට පස්සේ මම කැරම් නවත්තනවා. ඊට පස්සේ රැකියාවත් එක මට කැරම් කරන්න බැරි වෙනවා. මම රජ රැකියාවක් කරනවා ටික කාලයක්. විවාහ වෙලා මගේ පුතා හමුනාට පස්සේ මම ආයි මට සෙල්ලම් කරන්න හම්බෙන්නෙම නැහැ. ඊට පස්සේ මම ඒ රැකියාවෙන් අයින් වෙනවා මට කැරම් ගන්න ආස හින්දා. එතනයි මට ඊට පස්සේ මට ගුවන් හමුදාවෙන් රැකියාවක් ලබා දෙනවා. ඒ අවස්ථාවයි මගේ මහත්තයාගේ සහයෝගයක මම ආයි කැරම් පටන් අරන් නැවත ජාතික කණ්ඩායමට එනවා. ඇවිල්ලා ගෙදර වැඩත් කරගෙන පුහුණු වීමත් කරගෙන ලොකු කැපවීමක් කරලා තමයි මේ අනුශූරතාවය දක්වා ආවේ. ගොඩක් සතුටු වෙගෙන. හොඳයි. අපි හැමෝම සතුටු වෙන මේ ලබාගත් ජයග්‍රහණය ගැන. පරක්‍රම බස්නායක මහත්තයා දැන් නම් ලස්සන ටී-ෂර්ට් එකක් ඇඳගෙන ඉන්නවා තුන් දෙනාම. හැබැයි මේ ලෝක ශූරතා තරගාවලියකට යන්න තරම් ඇඳුමක්වත් තිබුණේ නැහැ නේද? ඇත්තටම අපිට නිල ඇඳුමක ලොකු අවශ්‍යතාවයක් තිබුණා. අපි ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියා. නමුත් අවාසනාවකට අපිට ඒක ලබා ගැනීමට හැකියාව ලැබුණේ නැහැ. නමුත් අපි ප්‍රකාශ කරා අපි මේ ගේන්ට යන්නේ ලෝක කුසලානයක් කියලා. ඒත් අපිට නිල ඇඳුමක් හොයාගන්න බැරි වුණා. නමුත් අපේ පෞද්ගලික ශක්තියෙන් තමයි අපි නිල ඇඳුමක් සකස් කරගත්තේ. කාරණාව කියන්නේ මේගොල්ලන්ට නිල ඇඳුම් කීපයක්වත් අවශ්‍ය වෙනවා මේ වගේ එක දිගටම ක්‍රීඩා කරන තරගාවලියකදී. අවසාන තරගයට එනකොට මොවුන් විශාල තරග සංඛ්‍යාවකට මුහුණ දීලා තියෙනවා. ඉතින් එවැනි අවස්ථාවකදී ඔවුන්ට ඇත්තටම නිල ඇඳුම් අවශ්‍ය වෙනවා, ක්‍රීඩා කරන්නත් ඇඳුම් අවශ්‍ය වෙනවා. මේ දෙකම අපිට ලැබුණේ නැහැ. අපිට ඒක පෞද්ගලිකව සපයා ගන්න සිදු වුණා. ඒත් එක්කම තව කාරණයක් දැන් ඔය යන්න කලින් මේ ඔය සිද්ධිය සිද්ධ වෙන්නේ ඇඳුමේ සිට පහසුකමක් ලැබෙන්නේ නැහැ. දිනුවට පස්සෙවත් කිසියම් හෝ ප්‍රශංසාවක් ලැබුණාද, කිසියම් හෝ අගය කිරීමක් ලැබුණාද අනික් ක්‍රීඩාවලදී ලැබෙන මේ අගය කිරීම වගේ? ඇත්තටම මේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා වගේ ක්‍රීඩාවන්ට ඇත්තටම මහජනතාවට ඉතා විශාල වශයෙන් ඒවා මහජනතාව ළඟට ගිහින් තියෙනවා. අන්න ඒක නිසා ඔවුන්ට විශාල ජනප්‍රියත්වයක් තියෙනවා. නමුත් කැරම් ක්‍රීඩා වගේ ක්‍රීඩාවට එහෙම ජනප්‍රියත්වයක් නැහැ. ඉතින් ඒක නිසා දෝ අපිට තාමත් අපි දැන් දින 11ක් වෙනවා ලංකාවට ඇවිල්ලා. මේ දක්වා හරි ආකාරයේ මේ පිළිගැනීමක් නැහැයි කියන එක තමයි කියන්න වෙන්නේ. අපි එදා ගුවන්තොටුපළේදී පිළිගෙන බස් රථයක ගෙනල්ලා යම්කිසි දර්ශනීය වැඩපිළිවෙලක් තිබුණා. ක්‍රීඩා අමාත්‍යාංශයේ දායකත්වයෙන් අපි ඒක අගය කරනවා. ඉතින් ඒ වගේ අපිට අවශ්‍යතාවය තියෙන්නේ මේ ක්‍රීඩකයන්ගේ ආර්ථික තත්ත්වය ඉදිරියට ගෙනෙන් ඉල්ලා ඔවුන් නැවතත් ලංකාවට නිරන්තරයෙන්ම මේ රම්පදක්කම් හිඟ ලෝකයක ලංකාවට ඇත්තරම පදක්කම් වල ලොකු හිඟයක් තියෙනවා. ඒ රන් රිදී කියන ඒවා ගේන්න පුළුවන් ක්‍රීඩාවක් මේක. මේ ඉන්න ක්‍රීඩකයෝ ඒ රන් රිදී ගේන ක්‍රීඩකයෝ. ඉතින් ඔවුන්ගේ තත්ත්වය ඉහළට ගෙනගෙන මම හිතන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයට ඉතා පහසුවෙන් කරන්න පුළුවන්. ක්‍රීඩකයෝ වුණත් ඔවුන් සාමාන්‍ය ජීවිත ගත කරන්න. හැබැයි ඔවුන් මුළු මහත් රටටම මහ ලොකු ආශිර්වාදයක්. හැබැයි ඔවුන්ව ආර්ථික වශයෙන් ශක්තිමත් කළේ නැතිනම් ඒ දක්ෂතා ඔවුන්ට වෙන්නන්නට බැහැ. මං හිතන්නේ සමහර කාරණා අපිට කියන්නට බැහැ ඔවුන් ඉන්න අසරණ තත්ත්වයන්. කියන්නට පුළුවන් දේ නිශාන්ත අපි කියමු. ඔබ ක්‍රීඩාව ඉතා විශිෂ්ට ලෙස සිදු කරන කෙනෙක්. ලෝක ශූරතාවය අපිට ලබා දුන් ලෝක ශූරයා ඔබ 2013 වසරේදී. හැබැයි ඔබ ඉන්න තැන කොතනද? ඇත්තම කියනවා නම් මම ලෝක ශූරතා තරගාවලියේ හතරක ජයග්‍රහණය කරන අපු ක්‍රීඩකයෙක්. ඒ කියන්නේ කණ්ඩායම් වශයෙන් තුන් පාරක 2008 ෆ්‍රාන්සේදීත්, 2016 ඉංගලන්තයේදීත්, 2018 දැන් කොරියාවේදීත්, ඊට අමතරව සිංගල් තරගයකදී කේවලංශයෙන් මගේ දැන් ලංකාව එකම ලෝක ශූරතාව කියලා දෙන්නේ මම. ඒක 2012 දී ගෙනාවා. වෙනම ක්‍රීඩාවක් ගත්තොත් ක්‍රිකට් වගේ ක්‍රීඩාවක් ගත්තොත් මේට වඩා සැලකිල්ලක් දක්වනවා ඇති කියලා හිතනවා. මම සාමාන්‍ය ක්‍රීඩක මාව කවුරුත් අඳුරන්නේත් නැහැ. මම හිතන්නේ ගොඩක් රටේ මිනිස්සු ඒක මං හිතන එක මං ලබපු මගේ අවාසනාවක් වෙන්න ඕනේ. ඇත්තටම ගොඩක් කනගාටුයි. කියන්නේ මම ආර්ථික වශයෙන් ගොඩක් සොම්කිසි පහත් මට්ටමක ඉන්නේ. මට මම බබාලා 3 දෙනෙක් ඉන්නවා. මට වයිෆ් ජොබ් එකක් කරන්නෙත් නැහැ. මගේ අම්මයි තාත්තත් ඉන්නේ මාත් එක්ක. ඉතින් මම ගොඩක් කලකට අපහසුතාව මැද්දේ තමයි මේ ජයග්‍රහණය කරන්නේ. වයිෆ් බබාලා වැඩ ගොඩක් කලකට කරගන්නවා. මම මගේ ප්‍රැක්ටිස් එක කරන ගමන් මම කොහොමරි මගේ ආර්ථික ගොඩනගාගෙන මගේ පවුල කටයුතු කරගන්නවා. මම ඉතින් හිතනවා මේ ජයග්‍රහණය පස්සේ හරි අපිට මොන හරි දෙයක් කරයි කියලා. ඇත්තටම මම ලෝක අනුශූරතාවලි මගේ දැන් ලෝක අනුශූරතාවලිත් 4-5ක් විතර ගෙනාවු ක්‍රීඩකෙක් මම ලංකාවට. නිශාන්තලා වගේ ක්‍රීඩකෙයින් කොතරම් වටිනවද කියන කාරණේ ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.
අපිට ලැබිලා තියෙන කාලය අද අවසන් වෙනවා. හැබැයි මේ කතාව අපිට මෙතනින් නතර කරන්න බෑ. තවත් බොහෝ දේවල් තියෙනවා සාකච්ඡා කරන්න. අපි කතා කරමු. ඔවුන්ට අපි සාධාරණයක් කරමු. හෙටත් හමු වෙන්නට සූදානම් 7යි කාලෙන්. සුදිවන්ත වෙනවා ශ්‍රී ලංකා කැරම් සංගමේ සභාපතිතුමන්ට, ඒ වගේම නිශාන්ත ප්‍රනාන්දු අපේ හිටපු ලෝකශූරයාට, යශිකා රාහුබද්ද අපේ ශ්‍රී ලංකා කැරම් කණ්ඩායමේ නායිකාවට. සුබ දවසක් ඔබ සියලු දෙනාට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.